දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් ලබා දීම වෙනුවෙන් දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා සිදු කරන මැදිහත්වීම ඇගයීම සඳහා ඔහුට දෙමළ ජනතාවගේ ආරක්ෂකයා ලෙස ගෞරවය පිරිනැමීමේ වැඩසටහනක් ඊයේ යාපනයේ පේදුරුතුඩුව ප්‍රදේශයේදී පැවැත්වුණා. නාංගල් වෙන්දිපදේ තම මක්කලකාන අරසියල් අපි ඉල්ලන්නේ දෙමළ මිනිසුන්ට නව ව්‍යවස්ථාවක් කරහත් දේශපාලන විසඳුමක්. දේශපාලන විසඳුමක් આવොත් වැඩිපුර බලතල පළාත් සභාවලට දී යුතුයි. මධ්‍යම රජයේ මැදිහත් වෙන්න හොඳ නැහැ. මෙම යෝජනා අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කර තිබෙනවා. ඒකේ රාජ්‍යයක් කියන්නේ හා උරුමිත නාඩු කියන්නේ මොකක්ද කියලා ව්‍යවස්ථා යෝජනාව කියවුවොත් තේරෙවි. ඒක කියවල බලන්නේ නැතුව රනිල්, කිරියල්ල, මහින්ද හා මහාචාර්යවරුන් කියන ඒවා තමයි පත්‍රවල යන්නේ. කෙටුම්පතේ තියෙනව කවුරුත් ලියන්නේ නැහැ. කරුණා කරලා අලුත් ව්‍යවස්ථාවක් එනක ඔබලා වළක්වන්න එපා. තයිපොංගල් දින පණිවිඩයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියනවා දෙමළ මිනිස්සු වෙනුවෙන් දේශපාලන විසඳුමක් ලැබෙන්න ඕන කියලා. අපි ඒක පිළිගන්නවා. එහෙම දෙයක් හිටපු ජනාධිපතිවරයා කියපු එක ගැන අපි සතුටු වෙනවා. කෙටුම්පත හොඳට බලන්න. ඒකේ රට බෙදෙන කිසිදු යෝජනාවක් නැහැ. රට තුල බලය බෙදෙන යෝජනා පමණයි ඇතුළත් වන්නේ. මහින්ද රාජපක්ෂ හදපු කමිටුවක් තියෙනවා සර්වපාක්ෂික කමිටුව කියලා. ඒ කමිටුව දීපු යෝජනා පිළිගන්න අපි සූදානම්. යලි ලේ ගංගාවක් ඇති වෙන්න ඉඩ දෙන්න එපා. හරි විදිහට මේ ප්‍රශ්න වලට විසඳුමක් සොයන්නයි අපි කැමති. இந்த பிரச்சனைக்கு ஒரு தீர்வு காண வேண்டும் என்று உண்மையாகவே விரும்புகிறோம். எங்களுடைய மக்கள் எங்களுக்கு அந்த ஆணையை கொடுத்திருக்கிறார்கள். රාජපක්ෂ දවසක් මගේ අත අල්ලගෙන ඇහුවා විපක්ෂ නායක ධූරය ගැන උසාවියේ නඩුවක් ගොනු කරන්න හදනවාද කියලා. මම කිව්වා නැහැ කියලා. ඊ වෙනකම් මහින්ද හා නිදහස් පක්ෂය විවස්ථාවක් ඕනේ කියලා කිව්වා. අද වන විට රාජපක්ෂ ඇතුළු පිරිස කියනවා ඒට එකඟ නැහැ කියලා. රට බෙදන්න යනවා කියලා විරෝධතා පවත්වනවා. ඒ නිසා තමයි පාර්ලිමේන්තුව විසිරුවන්න හැදුවේ. அவர்கள் அதற்காகத்தான் பாராளுமன்றத்தை கலைத்தோம் என்று சொல்லவில்லையா?